මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක පෙන්නලා මේ රට දෙකඩ වෙන්න යනවාය කියලා මතවාදයක් හදන්නට උත්සාහ කරනවා. හැබැයි අපි කැමති ඇමරිකානු පුරවැසිකම අරගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක ගැන කියන මතය අහන්නට. ඒකේ අගට එකතු කරන්න කියලා කැමති ඇක්සා ගිවිසුම ගැන ඔහු මොකද කියන්නේ කියලා. 2007 මාර්තු මාසේ අපේ රටේ කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතුව ඇක්සා කියන ගිවිසුමක් අත්සන් කළා ගෝඨාභය රාජපක්ෂ සහ රොබර්ටෝ බ්ලේක් දෙදෙනාම ඇමරිකානු පුරවැසියෝ. යුද්ධයක් යන වෙලාවක ඇමරිකානු හමුදාවට අපේ භූමිය, ගුවන, අපේ ජලතලය පාවිච්චි කරන්න පුළුවන් විදිහ අවසරයක් මේ ගිවිසුම හරහා ඇමරිකාවට ලැබෙනවා. රටේ ජනාධිපති ධූරය වැනි බාර ධූර තනතුරක ඉල්ලන්නට කලින් මේ ඔහු විසින් මැදිහත් වෙලා අත්සන් කරපු ගිවිසුම් පිළිබඳව රටේ ජනතාව දැනගන්නට ඕන. ඉතින් අද අපි නම් හිතන්නේ එතුමා මේ ඡන්ද කාලය ඇතුළත MCC ගැන මොකක්වත් කියන්නේ නැහැ. මොකද එතුමගේ සබ්බ සකලමනාව තිබෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාවට මයිල් ගහකින් හරි හානියක් වෙන දෙයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකාවට විරුද්ධව කියන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි. මොකද එතුම ඇමරිකානු පුරවැසිකම ගන්නකොට දියුරලා පොරොන්දු වුණා ඇමරිකාව දිවිහිමියෙන් ආරක්ෂා කරනවා කියලා.